අපි දැනුන්දුන්න පජයේ හැටියට ලැප්ටනන් කර්නල් ශවන්ද්‍ර සිල්ලා මහතා ඇමරිකාවට ඇතුල්වීම පිළිබඳ නිකුත් කරලා තිබෙන තහනම ඉවත් කරන ලෙස. හෙට දිනේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිසක් එනවා. එය සමගත් මේ කාරණාව පිළිබඳ මැදිහත් වීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම දේශපාලන නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. එතුමා සම්භාවනීය ගණයේ යුද හමුදාපතිවරේ. එතුමාට ඒ විදිහේ තහංචියක් ඉදිරිපත් කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ඇමරිකන් තානාපති තුමියට කියනවා එතුමාට මේ පනවල තියෙන තහංචිය ඉවත් කරලා මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ක්‍රියා කරන්නට ඉඩ සලසා දෙන හැටියට මතක් කිරීමක් කරනවා. අපේ රටෙන්ම තමයි පිටරට කේලම් කියලා දාන්න පුළුවන් තහංචි තහනම් ඔක්කෝම කරන්න ලැහැත්ති වෙන්නේ විශේෂයෙන්ම මේ අන්තවාදී දේශපාලඥයෝ. ඔය සම්බන්ධලා වගේ සුමන්දිරනලා වගේ අය තමයි මේ රටේ අහිංසක ද්‍රවිඩ ජනතාව ඉත්තට දීලා මේ අය පිටරට තියෙනවා මහා මන්දිර, ඒ වගේම පිටරට පුරවැසි භාවය තියෙනවා. ඒ ඉඳලා තමයි මේ දෙමළ මිනිස්සු කුලප්පු කරන්නේ. රටවල් ආක්‍රමණය කරන්න පුළුවන්. වොෂින්ටන් වල ඉඳලා අනිත් තැන් වලට මිසයිල් එවන්න පුළුවන්. එයාලා කොච්චර මානවිකම් මේ ලෝකේ කඩ කරනවද? ඉතින් ඒවට කවුරුත් කතා කරන්නේ නැහැ. මේ රණවිරුවන්ට අපේ රටේ ඉඳන් තව රටකට ගමන් කිරීමට තිබෙන ඉඩ ඇහිරීමට මූලික හේතුවක් මංගල සමරවීර මහත්තයලා රනිල් වික්‍රමසිංහ මහත්මයලා එකතු වෙලා 30න් 1 යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සම්මත කර ගැනීම, මේවට අතුස්සපොද වීම, මේවට වග කියන්න ඕන. අපේ රටේ ඔය කියන මානවිකම් උල්ලංඝනය වීමක් සිදු වෙන්නේ නැහැ. මානුෂීය මෙහෙයුමේදී සිවිල් ජනතාව බේරා ගැනීමක් සිදු කරේ. යුද මෙහෙයුමක් නෙවෙයි මානසික මෙහෙයුමක් කළ හමුදාවක වීර චරිතවලට එරෙහිව තමයි ඇමරිකාව පෙනී ඉන්නේ. මේ වෙනමුකවත් නෙවෙයි, මේ රටේ කොන්දපණ තියෙන නායකව බිහි වෙනකොටත්, කොන්දපණ තියෙන හමුදාපතිලා බිහි වෙනකොටත් ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල් වලට බලවත් පහරක් එල්ල වෙනවා. ඒක නිසා ඔවුන් යුද අපරාධ කළාය කියන චෝදනා නගමින් නොයෙක් දේවල්. මේකට ගිය ආණ්ඩුව සම්පූර්ණයෙන් වග කියන්න ඕන. මිනිස්සු හිතාගෙන ඉන්නෝ නම් ඇමරිකාවේ යන්නම ඕන කියලා. ඒක විහිළුවක්. හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, රටේ ජනාධිපතිවරයා, අනිකුත් නිලධාරීන් විශාල පිරිසක් යටතේ යොහු හිටියේ. ඒතර එවැනි තත්ත්වයක් යටතේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාම දඩමීමා කර ගැනීම ඉතාමත්ම සදාචාර විරෝධී, ඉතාමත්ම පිළිකුල් සහගත ක්‍රියාවක්. අපි දන්නවා පහුගිය කාලෙදී මංගල සමරවීර මහත්මයාත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ජිනීව නගරයේදී කරපු පාවාදීම පිළිබඳව අපේ රණවිරෝ කිසිසේත්ම යුද අපරාධයකට සම්බන්ධ නැහැ කියන කාරණේ ප්‍රමාණවත් සාධක සහිතව අපි ඔප්පු කරලා තියෙනවා ජිනීව නගරයේදී. ඒ ස්ථානයෙන් පලා ගියා ඇමරිකානු එක්සත් ජනපදයේ ජිනීව මානවහිමිකම් කවුන්සිලයේ හැරදාලා ගියා. එහෙව් ඇමරිකාව අද ශවින්ද සිල්වා මහත්මයාට විවිධ තහංචි පනවලා තියෙනවා.